මම කිව්වා මේ රට අපේ දෙමළුන්ගේ නෙමෙයි මේ රට චෝල මාගල එලාරලත් එක්ක ආපු ආක්‍රමණයකුත් එක්ක ආපු ඈයෝ උන් ඇවිල්ලා උන් මැරුවම උන් එලෙව්වම හැංගිලා හිටපුවා තමයි මේ ඉන්නේ උන්ට මේ අයිතියක් නැහැ මේක දේශපාලනක් කියන්නේ බයයි උංග ඡන්ද ගන්න නමුත් අපි බෞද්ධ ධර්මය විශ්වාස කරන කෙනෙක් උදවිය හැටියට සිංහලයා ආගන්තුක සත්කාර දන්න උදවිය හැටියට මම කියනවා උඹලා කැමති නම් අපිත් එක්ක අත්වල බැඳගෙන ඉඳපල්ලා අපට උතුරද නැගෙනහිරද දකුණද බටහිරද ඌවද සබරගමුවද මධ්‍යමද වයමද එහෙම කියලා එකක් නැහැ අපිට අපේ රටේ ජීවත් වෙන හැමෝටම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ හැම එකකටම පුළුවන් ඕන තැනක පන්සලක් පල්ලියක් කෝවිලක් හදන්න උන් අපි උන්ගෙන් අවසර ගන්න ඕනේ පන්සලක් හදන්න අපේ ස්වාමින් වහන්සේලා චක්්‍ය කදල උන්ගෙන් අවසර ගන්න ඕනේ යකෝයි තොපේ හැම තියෙන දෙයක්ම කෝවිලක්ම ඔතන බෞද්ධ පන්සලක් ඔය අපේ රජවරුන්ට අපේ ගෑනු ලස්සන නැති නිසා මුම්බේ ගෙනාව ඉන්දියාවෙන් ගෑනු ඒ ගෑනුත් එක්ක උන්ගේ පිරිවර නෑදෑයෝ උන් ඇවිල්ලා උන්ගේ ගෑනුන්ට ආගම දාන්න ඕන නිසා බිසූන් වහන්සේලාට උන් හදාගත්ත කෝවිල් අපි විරුද්ධ නෑ අපි ඒකට පක්ෂයි අපේ ආච්චනෝ කෝවිල් වලට ඒ පන්සල් නැතුව තමයි කෝවිල් හදාගත්තේ පන්සල් තිබුණ තැන් වල අපි කියන්නේ කෝවිල් කඩන්න බෑ කඩන්න එපා කෝවිලට ගෞරව කරන්න පල්ලියට ගෞරව කරන්න පන්සලට ගෞරව කරන්න මුස්ලිම් දේවස්ථානට ගෞරව කරන්න මුස්ලිම් වර්ගෙන අපේ නේද අපේ මියාච්චිලගේ ළමයි උන්ට පුළුවන් මේ රට ගැන කතා කරන්න දැන් වතුකරේ ජනතාව තේවත්තට සාතු කරන්න ආවේ ඒ මිනිස්සු නිසා තමයි අද අපේ විදේශ විනිමය ආරක්ෂා වෙන්නේ ඒ මිනිස්සුන්ට අයිතියක් තියෙනවා අපට කැලලක් දීපල්ල අපිට ඉඩමක් දීපල්ල කියන්නේ ඒකට මම විරුද්ධ නැහැ නම් රට බෙදන්න බෑ මධ්‍යම කඳුකරේ තේදල්ලට ආපු කට්ටියට කැලලක් දෙන්නයි චෝලමාගලත් එක්ක එලාරලත් එක්ක ඇවිල්ලා හැංගිලා හිටපු යාමන්ට උතුරෙන් කැලලක් දෙන්නයි නැගෙනහිරින් කැලලක් දෙන්නයි අන්න එහෙම આવොත් මම කිව්වේ සිංහලෙයිනි සියලුම ජාතීන්ට මම කිව්වේ නැගිටපු යව් වරෙල යන්න මම යනවා උඹලා දඟලන්න આવොත් උඹලගේ ඔළුවත් තරම් තමයි මං එන්නේ කැලණියට කියලා කිව්වේ. ඒක මං කියන්න බය නැහැ. දාපල්ල නඩු මං බොරුවක් කියනවායි. පන්සල් කඩන එකට විරුද්ධව පිරිත් දේශනා තියන්න දෙන්නේ නැති එකට විරුද්ධව චෛත්‍ය හදන්න දෙන්නේ නැති එකට විරුද්ධව ඉස්සෙල්ලා නඩු දාන්න ඕන මුන්ට විරුද්ධව ආණ්ඩුවට කියන්නේ ආණ්ඩුව මේ ආගම ආගම් විනාශ කරන්න එපා. බෞද්ධ වේවා කතෝලික වේවා මුස්ලිම් වේවා හින්දු වේවා මේක ප්‍රධාන බෞද්ධ කතෝලික අපේ අගරදු ගුරුතුමා කියලා තියෙනවා මල්කම් රංජිත් පියතුමා බෞද්ධ දර්ශනය තමයි අපි පිළිගන්න ඕන කියලා. තවත් එහෙකුවත් අපිට ඕනේ සාතික. ඒ සාතික ඇති අපිට වෙන සාතික ඕනේ නැහැ. ඒක නිසා මම කියනවා මට විරුද්ධව කතා කරපු ඔය දෙමළ මන්ත්‍රීලා උන් මේ පිනට යන මන්ත්‍රීලා. ඒක නිසා උන්ට මම කියනවා යකෝ නඩු නෙමෙයි ඕනේ එකට මර්මිස්ලා ලෑස්ති කියලා. ඩයස්පෝරාවට අවශ්‍ය විදියට ආණ්ඩුව දඟලනෝ නම් නැවත අරගලයට එන්නේ මර්වින් සිල් ඇතුළු මේ රටේ කොන්ද පණ තියෙන ඇව කියලා ආණ්ඩුවට මං කියනවා නිර්භීතව. ඔව් මගේ මිත්‍රේ මිත්‍රකම තියෙනවා කොයි දරි හම්බ වෙයි. නමුත් නඩු දාන කතා කරොත් උන්ට මේකේ අයිතියක් නැහැ. උන්ට තියෙන අයිතිය පුරවැසිභාවය පමණයි. ඒක ආරක්ෂා කරගන්න ඉඳපල්ලා කෑලි කෑලි කරන කතා කරන්න නැතුව.